ඇතිදව ා කරනවා සේල්ල දෙදනට අත් ඔබ එක්වසිටන්නේ නිියව ට්‍රේන් පෝ ෝඩිය බක් සමගෙන් තින් ඔබ සමගින් සකච්චාරන ම පෝෂණවේදී හහිරු සංජය ඔබ මම ඇතුළ හැමෙනෙක්ම පාරිබෝගි කික්වෙවිට ආහාර ද්‍රව්ව්‍ය මෙලදී ගැනීම සදු කරවා. එතින් මෙන්න මේ ආහාර ද්‍රව මලදී ගත්දී ඔබ වෙළඳ පොලේද ආර ද්‍රව්්‍ය වෙල ලබල් කියවනවා ඇති. හෙදෙන් මෙන්නම මේ ලේබලයෙක්. මොනගේ කරනු ඔබ බලනවාද. ඉතින් ඒ පිඳවතයි අදදින දබම මේ නිිය ට්‍රීන් පොතන සාකච්චා කරන්නට බලාපොරොත් වන්නේ. බොහෝ දෙනෙක් මෙනම ආර ලේබල්ල අන්තර්ගත වන දෑපිළිබඳව දන්නේ නැතුව ඇති. ඉතින් ඔබ දන්නන්වා ශ්‍රී ලංකාවේ පවතින නීතින්වලට අනුකූලව ආහර ද්‍රව්‍යයක් වෙළඳපොලේ වීකිනීමට හෝ ළඟතබාගනීමට මෙනම ආහාර ද්‍රව්‍යවල්ල බඳුනේ එමනතම් කවරේ ලේබල් එකක් සහන් කිරීමම් අත්‍යවශකාරණයක් වෙලාතිය. එ ේබල්ලක් ප්‍රින්ට් කිරීමේදී එමන්න්නන්තම් මෙන්න ලේබල්ල එකක් ඇලවීමේදී එම ලේබල්ලේ පැවයතු අවම කාරණා පිළිබඳව අපි දැන සිටම් වැදගත්ව වෙනවා ඉතින් ඒ පාරිභෝගිකෙන් හටියට අපට වැදගත්වන වස්සේම ආහාර නිෂ්පාදනය සිදු කරන පුද්ගලියන්ටත් ඉතාමත් වැදගත්තු කාරණයක් වෙන. ආරයක ලෙබලේ සම්බන්ධින් සුවිශේෂීූ වීතිමය කාරණ විශාල සංකය පවතුන අදදිනේදී අප මෙම සාකච්ඡාවේ කතා කරන්න බලාපොත්තු ඉන්නේ පාරිබෝගීකන්ට ැදගත්තන කාරණනා සම්බන්ධය මේ පුඩ ලේබල් එක අනිවාරම කොමන් නේ එකක් පැවතිීති කොමන් නේම එකක් එමඳතම මේ පොදු නාමයක් කියන මොකක්ද කියල සහන්කරනවානම් පැනිස් ගණනාව පොදු නාමයක් කැට දියුල් ජෑම් කියන නේ භාගත කරමින් දියවල් ජෑම් නිෂ්ානය සදු කරන්නට පුළුවන් ඒවාගේම තවත් දෙයක් තමයි මෙන්න මේ ආහාර නිෂ්පාදනයක බ්‍රන්් නේම් එකක් එමනතම් ට්‍රඩ් නේම එකක් සඳහන්කිරම අත්‍යවශ්‍ය වෙනවා ඉතින් මෙටම ට්‍රඩ නෑම්ම එකින් තමයි විධ ආයතන තමන්ගේ නිෂ්පාදන වෙනම හඳුනාදීමක් සිදුරන්න අප. හරණයක් වචෙන් සඳහන් කරනවා නම් අපි හිතම දිමුතු කියලා කම්පන එකක් තියෙන මෙටම මේ දිමුත්තු කියන ආහර නිෂ්පාදන කම්පැනයේ දවල් ජෑම් එක එයාලට පුළුවන් දිමුතු ඩවල් ජෑම් කියල සඳහන් කරන්නට ඉතිල් එවිට එයාලගේ බ්‍රෑන්් නේම එකක් හමඳම් ට්‍රේඩ් නමක් සඳහන් කිරීම හඳුනාගන්නට පුළුවන් වෙන ඉතින් මෙන්න මේ නාමය නිෂ්පාදක ආයතනයට තමන්ගේ නාමයක් විදිර සඳහන් කරන්නට පුළුවන් ඒවගේ හෙමන්නත්තම් මේ ඇසුරුම් කර විකලන ආයතනයක් නම් ඩ करන आයතනයක් නම් ඉदि එම रेडिස්ටब्यूट කරන යතනයට විශේෂ නාමයක් සඳහන් කර ගැනීමට थැකියාවක් පවතිවා ඒ වගේ මෙම ्रेड नेम එකකිසිු අवास्ථාව लेडिंग ्ररेड नेක් වෙන්නට බෑඒ කියන්නේ මෙම जෑම්ම එක පරිभෝජනය කිරීම නිසා ඔබට ලැබෙන हෙල් බෙනනිපිට්ට එකක් සම්බන්ධව මේකින් කියවෙනට බැ වदार्ණයක් වශයෙන් කිය වැඩියාව සඳහා सुුදුසු මේ දවල් දෑම්විදියට සඳන් කරන්නට බෑ ඒෙමන්නැත්තම් බර අඩු කරන දියවල් ජෑන්ම් විදියට සඳන් කරන්නට බෑ එවැනි ආකාරයට සඳහන්කිරීමක් නීති විරෝධී කාරණයක් වෙනවා ඉතින් එම නිසා අපට පරිබෝගකයන් ැටියට හැකියාව පවදන එවැනි ගැටලුවක් තිබෙනවානම් ඒ පිළිබඳව පාරිබෝගි ධදිකාරරියට දැනන්දීම සිදුකරන්න. ඉතින් මෙන්න මෙයාකාරයට යම්කිසි ආරන්ද්‍රව්‍යයක් වෙළඳපොලේ විකිනීමට නම් කොමන්න්නානේම එකක් සහන් කරලා තියෙන්න්නට ඕනේ වගේම බ්්‍රන්්න්නේම එකක් සහන් කර තිබීම අනිවාර වෙනවා. ඉතින් ඒවගේ ඔබ මේවනවිට ලේබල් එක කියවා බලනවා ඇති ඩේටෆ මනුෆක්රෙන් හෙමඳ නිෂ්පාදනය කරන ලබූ දිනේ බලනවා ඇති. ඒවගේම කල්ලිකුත්තිීමේ දිනය සහන් කරලා තියන්වද කියල බලනවා ඇති. එති මෙන්න මේ නිෂ්පාදන කිරීමේ දිනේ අනිවාරය. කාණයක් වෙලා තිබෙනවා. ඒවගේම තවත් කාරණයක් ඔබ දැනගත යුතුයි ආනායනය කර ඇසුරම් කරනු ලබන අහර ද්‍රව්‍යයක් නම් නිෂ්පාදනය කරන්න වෙන රටක වන්නට පුළුවන්.ඉතින් එමල් රටේ නිෂ්පාදකයක් විසින් දෙනු ලබූ නිෂ්පාදන දිනය අපි සටහන් කිරීම අනිවාරය වෙනවා ඒවගේම මේ ඇසුරුම් කළ දිනයක් අමතරව සටහ කිරීමට සිදෙනවා එවැනි අහර ද්‍රව්‍යක නම් ඒවගේ කල්ිකුත්තීමේ දිනයක් සහන් කළ තු සෙල් ලයි් එක අනුව ඒ සඳහන් කරන්න එතින් කල්ලිකුත්තුවේ දිනයක් සඳහ කිරීම අනි කාණ ට lanංකා ්පද හු ගීමට තිබ. නමුත් දගත්ම කානය මයි යි ංකාවත්තුල පවතින විධ ආර ද්‍රව්‍ය ව ඉංග්‍රඩියන් මනද ම ද්‍රව්්‍ය පිළිබඳුව සඳහන්කිරීම අනිවාර්ය වනත් අපේ පාරිභෝගිකයන් මෙන්න මේ අමුද්‍රව්‍ය මුණනවාද කියනක පිළිබඳු සැලකල්මොත් වද කියන කාරණය අපට සැකයක් පවතිනවා යිති නෙම නිසා ඔබ අනිවාරයම මේ ඔබ ලබාගන්න ආර ද්‍රව්‍ය සංගටක මොනවාද කියන පිළිබඳ දනගත යතුති. ැම් අවස්ථාවලද ඇැ හර ද්‍රව්‍යලත් අපි උදාහරයක්ැි දිරගත් ල් ෑම්ගත්තු ේීම. දවුල් ජෑම්ම එක ඇතැම්විට ආහර අමුද්‍රව්‍යයක්විදිට දියවල් භාවිතා නොකළ අවස්ථා පෝතිනයට පුළන් ධානකට බක් දවුල් බීමකක් ඔබ මිදීගන්නවා නම් එම දල් බීමේකේ කිසිදු ෝස්ථාවක දියවල් භාවිතා නොකල අවථ තියනට පුළුවන් රසාකාරක භාවිතා කරම නිමහර නිශ්පාදය කලා වෙන්න පුළුව ඒ පිඳ ඔබ ැගැීමට නම් ඉංග්‍රඩියන්් ලස්් එකක කියවීම අත්්‍යවශ්‍ය කාරණයක් වෙනවා ඇම ඉන්ග්‍රීියන් ලිට් එක තම බට හඳනාගන්නට පුලන් වෙන්න මෙම ආර නි්ානය සහ පිසවේට. එමද පරිසසාන් රක්ෂක ්‍රව්්‍ය භාවිතා කර තිබෙනවාද ඒ වගේම වර්ණකාරක භාවිතා කර තිබෙනවාද මේ සඳහා සීනි වගේ ේවල් භාවිතා කරල තියෙනවාද මේදේ භාවිතා කර තිබෙනවාද කියන කාරණ සියල්ලම් ඔබට ැනගැනීමට නම් එන්නම මේ ඉංග්‍රඩියන්ට් ලිස්් එක කියීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා එතින මෙම ඉන්ග්‍රඩියන් ලිස්් එකේ විධ වර්ණකාරක පරිසේටස් වගේ දේවල් ඊ නම්බ ලින්හ මෙමනත්තම් එමන්න තම් ඉටනනල් නම්බ ටම් එක දෙන නම්බ එකක් විදිට සහන් වෙලාතියන්න රත් පුල අප ඒ පිළිබඳව වෙනත් සාකච්ඡාවකදී සාකච්ඡා කරම සම්පූර්ණයෙන්ම සාකච්ඡා කළ යුතු වෙනමම මේ නම්බස් පිළිබඳව මේ නම්බර එකක් මගෙන් ඒ අන්තර්ගතව සංගටක සඳහන් කරන්නේ ඉතාමත් පහසුවෙන්ම පුඩා ලේබලය සඳහන් කිරීමට නැතවත් තෙවයි නම් සාමාන්‍ය දීර්ග වශයෙන් තිබෙන නිසා තමයි නම්බ එකක් විදිහට සටහන් කරන ආකාරය හඳුනාදීතිබෙන් අපි වෙනත් දවදිනකඒ පිබඳව සාකච්චා කරම අද දිනේ දැවි සාකච්චා කරන්න මේ ලේබල් එක පැවති යුතු අවම කාරණක් නොද කියෙක පිබඳව. වගම ඩ ලෙබල්ල එකක නිෂ්පාධනය කරල්ලබන ආයතන නමසහ ලිපිනය සඳහන්කිරීම අනිවාර්ය වෙනවා ඇැ මහරද්‍රව්‍ය අපේ රටතු නිෂ්පාදය කර නැත්ව වෙනත් රටවල් වලි නාෑනය කරම අපේ රටතුල විදාාහර අවස්ථ හඳනාගන්නරති ෙනවති නවැනි අවස්ථාවක නිෂ්පාදකයාගේ නම සහ නිෂ්පාදකයාගේ ලිපිනය සඳහන්කිරීමට අමතරව. අපි අනිවාර්යම ඩිස්්‍රබියුටගේ එමනත්තම් විදාහරන පුද්ගලයාගේ නමහ ලිපිනයහෝ. ඇසරුම්කරුගගේ නමසාහ ලිපිනය සඳහන් කිරීම අනිවාර කාණෑ කැටට සඳහන් වෙනම්. ඒවගේම පුඩ් ලෙබල් එක සිදුව සුවිශේෂූ වෙනසක් තමයි කෝඩ සිටම්ම එකක් එකල කැනවා. ර්ෂ දෙද ධහනම අපේල් මස දාහත්තුන්ද නිකුත්තු න අති ශේෂ ගැසත් පත්ත්‍රයක් මගින් තමයි මේ හඳුන්න දීම සිදුවුණන දශනමසේ අසුව ංක විසිහයධරනා හර පනති දෙවැනි වගන්තියටතිේ සෞඛ්‍ය පෝෂණ හා දේශී වෛද්‍ය අමාත්‍යවරයා විසෙන් උපදේශක කමිටුවකින් විමසා මෙම විශේෂ නිර්දේශය නිකුත් කරති වෙනවා එහිදී සඳහ වන කාරණය තමයි මෙම ආහාර් ද්‍ර්්‍යයක අන්තර්ගත වන්න සීනි ප්‍රමාණය ලුණු ප්‍රමාණයසාහ මේද ප්‍රමාණයට அனு கூූලව ක कोඩ ම් එක කඳුනාදීති බෙන. යම්කිසි ආර ්‍රवे ධක වශයෙන් சீණ අන්තර්ගත වෙනවානම් එහි වර්න්නේ සීනිවට අදාால் වරන්නේ රතුවණය ලෙසත් මදවශයෙන් සீනි අතරගත වෙන කහவர்රණය දෙ ලසත් අඩ වෙන් සீී අන්තර්ග ும் පොළவர்ණே ලබා දෙனு ත් තමයි එම ගැසට පත්්‍රේ සඳ න්න්නේ වගේම මේදේ සහ ුවටත් ඒයාකාරම කகோ එක දාල වෙනවා ඉති පිළිබඳ අපේ ෙනත් සාකචී දී සාක්චරමු. ඉතින් ඒ එක්කම මේ ආර ්‍රක ලේබලයේ සඳන් යුතු තවත් වැදග කාාරන එතම වැැජ්නම්බ එක කියල කියැන ඇතිම පරිබෝගීකගේන්ට නෙමම වැ්නම්බර එක වැදගත්க்கම. පවතින්නේ ්‍රජ්නම්බයේ වැදගත්කම් පව්දි නිශ්පාද කියයාට යම් කිසි අවස්ථාවක ඔහු නිෂ්පාධනය කරන් ලැබූ ආහාර තොගක ගැටලුකාරි තත්ත්ෑයි ඇැවූුවොත් එම ආහාර තොගේ පහසුවෙන් හඳුනාගනමින් රිකෝල් කරන්නහමන්දතම් එම නිෂ්පාධනනායතනයට නැවත් ලබා ගැනීම සඳහා ඉතාමත් පහසුව වෙන දෙයක්තම මේ බැජ් නම්බය එක කියන එක යන් හ නි්පාදනක කරද යමයම් දුරලතා පවතිරන්නට පුළුව ඇතිවන්න්නට පුළුවන් දුරලතා වෙළඳපොල්ට මුදාහැරමින් අනතුරුව හඳුනාගත හොත්. එවැනි අවස්ථාවක ඒ හඳුනාගත්තෝගේ නැවත ඉවත්කර දෙමට හ විනාශිකරද දෙමීමට ඉතාමත් පාසුවන දෙයක්ම වැජ් නම්බයක් සඳහන් කිරීම ඉති නෙමනිසා කුඩා පරිමාන නිෂ්පාදකෙන් සහ මේ මහපරම නිෂ්පා දෙකින් බැජ් නම්බ එකක් භාවිතා කිරීම සදු කරනවා ඇති නයනුව ආහර රවවල බැජ්නම්බ එකක් සඳහන්ම අනිවාර කාරණයක් වෙලා තියෙන ඒවගේ ෆුඩ් ලේබල් එක් පැවතියතු අනෙ කාරණය තමයි ස්ටොරේජ් ඉන්ස් ්‍රක්ෂන් නෙ එක ගබඩාකිරීම සඳහා උපදෙස් ලබාදීම ඇත මෝස්තාව ලබදැ ඇති සිල් වියල ස්ථානක තබන්න කියා ස්ක් දීලතිය අවස්ථා යන යවගේම අධශීත කරනය තබන්න කියා උප දෙස් ලබාදුන් අවස්ථා පවතිනවා එවැනි කාරණ ඔබ දැනීම හැකයක්ක් ලබෙන ෆඩ ලේබල එකක් නිවරදධාකාරෙන් කියවවාන විද නයාකාරයට ශ්‍රී ලංකාව තුළ පවතින ආහාර්ද්‍රව් එක ලේබලේ අන්තර්ගතයුතු සංගටක අපි දැනගැනීම වැදගත්වෙනවා ඊලාංකික පරිබෝගිකයන් හැටියට මෙින්න මේ ආර ලේබලය පිළිබඳව පවතින දැනුම මදි කියන එක තමයි මගේ මතේ ඉති නිම නිසා පාරිබෝගිකයන් විදියට ඔබ සේල්ුම දෙෙන මේ හාර ලබලිය කීවීම ආරම්භ කිරීම සදු කා පැමන තිබ වගේ ොද ල කා නයක් තමයි, ්‍ර බල් ෙගේ නත් ම ර න්තර්ගත වන කැලර ප්‍රමාණ, ක් ්‍රමාණය ද ප්‍රමාණය. සියල් අන්ර්ගතව ्यट्रිෂන් ලබල්ල එකක් අත්‍යවශ්‍ය වීම තාම ශ්‍රී ලංකාවතු හඳනා ගැනීමටනහැ ඉතින් ලඟදීම එම කාරණයත් මේ සඳහා ඇතුළත්ව හොත් අපබේ පාරිබෝගිකැන්ට තාමත් ්‍රදගත්වේ भी වැඩියාව හරත්‍යපාද කළස්ශෝල් වගේ රरोගිතත්යන්ට බුදුරීම අවමුරගන්නටත් ඒවගේම එවැනි रोග තත්වයන්ගෙන් පෙළන පුදචලයන්ටම මේ न्यිशन लेබල් එක කවීම අටතේ යම් किසි අදාසක් ලබා ගැනීමට හැකියාවක් ලැබේ भी තමන්ගේ रोගි තත්ය සමගම හාරය ට සුදු වෙනවාද නුවවෙනවාද කියන්න එක පිළිබඳුව තීරණයක් ගන්නට ඒවගේ මේ ආහාරේ අන්තර්ගතුන කැල ප්‍රමාණය සඳහන් කිරම් වඩක් ඇදගත්ෙනවා දේ බර වැඩිවීම කියන කාරණය බොහෝ විටම මේද ශ්‍රී ලාංකික කියෙන් දුර හඳුනාගන්න තිබ නොයිති න අදේ බර ඩ වී තරබාර බවட පත්த்தීම අමුකරගන්නට ඔබ ලබාගන්න ආහාරන්තර්ගතන කල ප්‍රණය බලපෑමැචි කරන. ති යානුව ඔබ ලබාගන්න ආහාර சேවි එකක අන්තර්ගතන කැல ප්‍රමාණය ඔබ දැන සිட்டிින් டாත් ගත්த்தෙනවා. ඉතින් ඒ සඳහා නීතිමය සම්පාධනයක් එකතුවීමුමුදුරු අනාගතේද අප බලාපොත්තුෙන. අපි තවදුරත් මේ හාර් ේබලේ සඳහන් වන සංගටකෑන් පිළබඳව ඉදිරියට ඔබ දැනවත් කිරීමට බලාපොරොත්තුතිනවා. එතෙක් ඔබටත් ස්වවැතිදිවයක් ප්‍රාත්ථනාරනවා.